අපරාධයක් සිදුකරන කවරකුට හෝ සමදා වසන් වී සිටිය නොහැකි බව පරම සත්‍යයි අපරාධකරුවන් කොතෙක් අපරාධ සිදු කළ ඇද දිවාරෑ වහසන දක්ෂ පොලිසිනිලධාරීන් සිදුකරන සූක්ෂම විමාර්ශන නිසා අපරාධකරුවන්ට කිසිදා ගැලවීමක් නැත. එහෙත් ඇැතැම් පොලස්නිලධාරීන්ගේ ක්‍රියා කලාපයන් නිසා අපරාධකරුව නීතියන් රිංගායාමින් නිරපාද්‍රව සිටින අවස්ථ අදේමතයි. එසේ මේ වැනි පොලිස්නිලධාරීන් නීතිය නවමින් බලයට සා මුදලට යටවමින් අපරාධකාරයන්ට උල්ප අන්දන් දෙන්නේ මුළුමහත් පොලිස් දෙපාර්තුමේන්තුෝම අවමානයට ලක්කරමින්. ඉකුත් චුණනි විසිතන් වැනිදා ලියම එකයි තිහට පමණ මිනිස් කාාතනයක් සිදූයේ හබරනදී ඒ හබරන අතරමං අන්දිය සිට කොළඹ දෙෙසිට මඳතුරක් කියත ෑන දම්බුල්ල පාර නිවාස විසංක දෙක ලිපිනේ පිහිටි රතුරෝස ස්පාඇතනේ එම ආයතනට කඩාවැතුනු කිසිම් පිරිිසක් එෙහි සේවේ නිරතවුවන්ටද පහරදි ස්පාම අධ්‍යස්ථානය පවත්වාගෙන ගිය කාන්තාවටද ගිනිතා බා බරපතර ලෙස පුළුස්සාදමන්නේ සහස ලෙසයි පිලිස්සුම් තුවාල සයිතෝ පරපතර තත්වෙන් தම්බුල්ල රෝහල්ට ඇතුළත් කනු ලැබ සිට. තිස් හතරහැබරිතු උතාාරී නිර්මලා හෙට්ියාරචි මේ අපරාදයෙන් හරියටම පෑ විසිහතරකට පසුවවා එනම් විසි හත්තරවෙෙනනිදා ලියම ජීවිතක්ෂයට පත්විය. මාතලයේ පාර මතුරාගොඩ පදිංජව සිටි උදාරිකේ කාාතනය පිළිබඳ මූලික විමාශන සිදුකාලේ හබරණ පොලිසේ නිලධාරීන් විසින්. ඒ අනුව හබරණ පොලිස් නිලධාරීන් උදාරිකේ ගාතනය සම්බන්ධයෙන් සැකපිට සැකරයකු අත්තඩංගුවට ෙන කැකිරාව මහේත්‍රාත් අධිකරණටි දිරිපත් කිරීමෙන් පස. ඔහු රක්ෂත බන්ධනාගා රගත කෙරන. උදරි කාාතනය කළ බව කියන පුදකලෙන් කීප දෙෙනෙක්ම වෑන්රාතයකින් ඉදින අලියම් කාලේ ම පරාදය සඳහා පැමිණෙන ආකාරය අසලTVV කැමරා දර්ශනවලද මනසේ සටහන්ව තිබින. කෙේ හෝ උදාරිකගේ ගාතනයට සකරයකු අහත්තඩංගුවට ගත්තද? ඇකේ ගාතනයෙන්ම ඇයට අයත් රතුරෝසස්පා ඇතට සිදු කළ හානිය පිළිබඳ විමාර්ශන හබරන පොලීසින් සිදුවය බිගමනය එලෙස උතාරිකේ ගාතනය පිළිබඳ නිශ්චිත තොරතුරු අනාවරණයකින් තොරව දින සති මාසගනන් ගතවිය එහෙත් තෙම ගාතනයේ විමාශ්නා අලස්සලෙස තිකින්දිකටම ඇතිමින් තිබුණේ පරිීක්ෂණය අයටගසන ආකාරයක් පෙන්වමින් එක ගාතන අපරාදේ විමාශන සේ සිෙදුව ඇත්ති පසගයා ගෝස්තු තෙබනිදාටේ ලැබිෙන ඒ දින අලියම් කාලයයි එතින වත්තල පොලි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලාලෙත් සි ලෝගම මෙන්ම හි අපරාධ විමාශන ශ ස්ා තිප ොලි. පරික්ෂක ඩැප්ලව් එ සඳනුවන්ද ප්‍රදේශය ආරක්ෂාව පිණිස රාත්‍රී මුරසංජාරයන් හි නිරතව සිටියා. පෝලී ස්ථානාධිපතිවරයාගේ කණ්ඩායමත් හපරාද විමාශනාංශි ස්ථානාධිපතිවරයාගේ කණ්ඩායමත් අලියම හතරයි තිහ පමණ වෙත්ති එකිනක මුණගැෙන්නේ වත්තල හේකිත්ත මාර්ගයේදී. අනතුරුව හේකිත්ත මාර්කයෙන් ක්ඩයම් දෙකම කොළඹදසට ගමන් කරමින් සිටියේය.ඒේ ඉදිරියට අද්‍ය අල්විස් ටවුන් වෙත හැරන මාර්ගයෙන් දිී කල්සමක් සහ ටීෂටයක් හැඳගත් පුද්කලයකු. ගමනින් ප්‍රධාන මාර්ගයට පැමිණෙන ආකාරය පොලිස් නිලධාරීන් දකිින් න්නේේ ඔයා තරයි. පොලිස් නිලධාරීන් දුටු සැනින් එම පුදකලයා තිීගැඇසි. ඔහුගේ සාමාන්‍ය ස්වරූපය වෙනස්වන ආකාරයද පොලිස් පරිීක්ෂක සඳනුවන් ප්‍රමුඛ කණ්ඩාල්ම හඳින්ම දුටුුවේය. මේ මිනිහනං අමුතුම තාලෙ කෙනෙක් වගේ ඇයි පවස මීන් පොලිස් නිලධාරීන් එම සකටයුතු පුදකලයාගැන අවධානය මුකළහ. අනතුරුව පොලිස් පරික්ෂක සඳනුවන්නතුළූ කණ්ඩාල්ම හුගෙන් ප්‍රශ්න කරනට විය. සර්මං හදල අල්විස් ටන්වල පදිච. කිය ළඟදී මෙයාට ආසේ. පසුගේ තවස්වල ඇත පලාාතකින්න යාළුවක කෙදර ගහින් හිටියේ. එලෙස ප්‍රශ්න කරමින් සිටියද හගේ ශරීයේ ඉරියව්ද පොලිස් නිලධාරයෝ හොඳින් නිරීක්ෂණය කළහ එසේ කරනලද නිරීක්ෂණයේද, පොලිස් නිලධරීන් දුටුවේම පුද්කලයාගේ පාදදකම පිලිස්සී ඇති ආකාරයයි. එම පිලිසුම්ද මඇතකදි සිදුවක් බවට ද පොලිස් නිලධාරින්ට ඒත්තු ගොස් තිබෙන. අනිවාරෙන්ම මේ මනුසයනම් මකක් හරිගේමකට සම්බන්ධ කෙනෙක් වගේ ඇයි. පොලිස් නිලධරීන් එකනෙකාට පවසන්නේම දත් කලයාගේ සකකටයුතු භාවය නිසාමයි ඒ අතරය හුගේ පාදවලතිබුණ පිලිසුම් තුवाල පිළිබඳවා පොලස් නිලධාරීන් දිගින්දිකටම හුගෙන් ප්‍රශ්ණ කළේ ඒම පිලිසුම් තුවාල කෙසේ සිදවිීධයන දැන ගනීම සඳහායි. පොලීසිය එලෙසකළ ප්‍රශ්නකිරීමේදී සකරු පොලස් නිලධාරීන්ට යගෙන පැවසූ තොරතුරු අසාත්‍ය බාව පොලිස් නිලධාරීන්ට හුගේ කතාබහෙන්ම වටහාගැනීමට තරම් අපහසු වයේ නැත ඒ අතර එම පුදකලයාගේ පදිංච අල්විස් ටවුන්හිිය පැවසුවත් ඔහුගේ අනන්‍යතාවේ හවුරු කරගැනීම ම සඳහා පොලිස් නිලධාරීන් ජාතික හැඳුනුම් පතගෙන හගෙන් විමසූහ. ඒහත් ඔහො සතුව කිසිම හැඳුනුම් පතක් හෝ ඒම හොතේ නොවීය. පොලීසිය ඒකැන ප්‍රශ්න කරතිී තමාගේ නම චන්දනබවත් වයසවුරුදු හතලින් ස එකක් බවද හු පොලිසියට කීවේය. අනන්න්‍යෙතාව තහුරු කරගැනීමට නොහැකිවීමත් සහ මේ පුදකලයාගෙන ඇතිවූ සැක සංකාමත හු අත්අඩංගුවටගත් පොලිස් නිලධාරයෝ ඔහුව වත්තල පොලීසියට රැකිනිවිත් වැඩදුර ප්‍රශ්ණ කළේය. තමාට තවතුරටත් පොලිසියෙන් ගැලවීමක් නොැතිබග චන්දට ඒ. තුගොස්තිබෙන පොලිස් ප්‍රශ්න රීමේදී හු පැවසුවේ අමතුම කතාවකි සර් මේ වගේ සිදධයක් නම් පහුගිය දවසක සිද්ධ වනාා මොක්කක්තුූ නේ කියනෝ බලන්න හැබැයි ඇත්ත කියන්න ඕනේ ස හයවැනි මාස විසතුන්වනිදා පාන්දර පොඩි සිද්ධයක්ක් වුණා එසේ පැවසූ චන්දන දීර්ක පාපොචාරණයකට සෝදානම් වූයේ පොලිස් නිලධරන්ද මදකට නිහඩ කරවමින් සෑ එදා හරියටම චනිි විසිදවනිදා උදේ මගේ යාළුවෙක් ඉන්නවා රෝෂ් කියලා එයා හිටිය වත්තල හැඳල අල්විස්ටවන්වල දැන් පදිංචයා විසාවෙල්ල පැත්තේ මිනිහම ාව හබවෙන්න අල්විස් ටවන්් එකටවා. හොඳයි ඊට පස්සේ මොකදනේ? පොලිස් නිලදරයෝ චන්දනගෙන් එලස විමසූහ? චන්දන කතාව කීවේය එදින අල්විස් ටවුන් වෙද පැමිණ චන්දන හමුවූ අරෝ් චන්දනගෙන් කළේ ඉල්ලීමකි? මාචන් කඩේක සෙට් එකක් ඉන්නවා උන්ටික එලවගන්න ඕනේ. පොඩ්ඩා කුදාවක් විදිර ගම්හට යන්න එන්න පුළුවන්ද. අරෝ් චන්දනගෙන් එලස විමසුවය? චන්ධන ඉට එකඟවන්නේ මිතුරාගේ ඉල්ලීම මගහැරිය නොහැකි නිසා. මුල් කාලේ යෙදුර රැකිියාවක් කළ චන්දන්ට වර්තමානය හරිහමන් රැකියාවක් ද තිබුණේ නැත ඔහු දින පතාම පාහේ මොදුවිතෙන් සප්පායම්ම සිටිය අයකි. ගුරුණෑ කල කතක් සමග විවාාවී සිටි චන්දනගේ පිරියඇද දරුවන් සමඟ හුවත් හැරග සිී ඔහු අරෝෂ් කළ යෝජනාවට එකඟ විය ඒ අනුව චන්දන අරෝෂ සමඟ ඉතින පෙරවරු තහයව ත්ති මෝටල් බයිස්කලෙන් ගනයමුල්ලට ගියේය දෙතෙන සිටි ස්ථානය සල ඉදන පෝලිමකින් ඉඳන ලබාගත් තරන්වන් පැහැතිෆෑන් රතයක් පැමිණියේය ප්‍රථය පදවාගෙනාවේගම්පා පැ අදශය සභාවේ හිටපු මන්ත්‍රීවරයකි. ඔහු ඉුත්වසරේ මන්ත්‍රීකමින් ඉල්ලා ඇස් වූ පනස් හතරහැවරදි පණ්ඩාර නැමැත්තකි. අරෝෂ් විසින් චන්දනට එම මන්ත්‍රීවරයා හඳුන්වා දුන්නේ මචම් මෙයාගේ තමයි තැනකයි අනතුරුව දෙදනා පැමිණී අතුරුපැතිය කණේමුල්ල ස්ථානයක ගාල් කොට මන්ත්‍රීවරයාට අයත් පෑන්රතට නැගී පිටත් වූයේ කඳානටයි. ඒ අරෝෂ් දන්නඳලන පිරිසා කමුුවීමටයි. එහිදී පෑන්රතට තවත් හතර දෙෙනෙු ගොඩ වූහ ඒ කසිප්පු ෆෙළදාමේ නිරත සමන් නැත්තෙකු හ ගේ මිතුරකු වන සනත් සහ ගාමිණ යනා අයයි. ඊට අමතරව ගාමිණීගේ වැඩිමහල් සහෝදරියගේ පුත්‍රයාාද මේ අයට එක්විය. ඔහුද තැරිසේ මද්‍රාවට ඇබබැහිවූ තිස් පස්හැවරදිායකි ගාමිනී නැමැතාද නඩු රැසකට සම්බන්ධ පන්ධනා ගාරකතව සිට තැමිණිය අයකි. ඒ අනෝ වැෑන්රතේ ඒවන වෙට සියලුම පිරිසහත් දෙනකි එක සියලු දෙනා කන්ධානෙන් පිටත්තුවූයේ කුරුණෑ කල බලයි. කුරුණෑ කල පසකොට ගිය වාහනෙන් අවතා සියලු දෙනා එක්ව මත් පැන් පානය කරන්නට විය එම සාදධෙන් පසු පිරිස. ඊළඟ නැවතුම දබුල්ලයි. ඒවනවිට වෙලාව සවස පහට පමණයි සියලෝදෙන එක්ව නැවතත් දබුල්ලේදී මත් පැන් සාධයක් පැවැත්ූහ. ගාමන්වියදම් ඇතුළු සියලුදට පරපැන හිටපු මන්ත්‍රීවරයාගෙන. දඹුල්ලේ මත් පැන් සාධයෙන් පසු කණ්ඩායම ගොස්තිබු නේ හබරන මංසන්දයට හසනෝ පිහිටා තිබෙන රතුරෝෂ ස්පායතනයටයි. එම ස්ථානයට ලංවෙද්දී තුළ විශාල පිරිසක් සිටින වග පෑන්රතේ පැමිණි පිරිසට හැගිෙන අපි ආවා කලින් වැඩි. මන්ත්‍රීවරයා කිය සිටියා අනතුරුව පිරිසන දම්බුලට පැමිණෙන් ඇවදාත් මත්පැන් පානය කළහ. ඉන්න අනතුුවෝ පිරිස ඇවත හවරන රතුරෝස ස්පා මධ්‍යස්ථානයේ දිරිපිටට යත්ති වෙේලාව විසිතුන්වැනිදා අලියොම එක පමණ විය. ගෑන්රතෙන් බැසගත් චන්දන කසිපු ව්‍යාපාරික සමන්නඔහුගේ මිතුරා සනත් ගාමිණී සහ ඔහුගේ සහෝදරියගේ පුතු ෂණයෙන් දිවගේ ස්පා මධ්‍යස්ථානය තුළටයි. ඒ හෑන්වතේ තිබූ පෙට්‍රල් බෝතල් කහි පයක්ක්ද ඇගෙනයි. පිරිස ඉවක් බවක් නොමැතිව හිසිටි පිරිසට පහර දෙනටූයේ චිත්‍රපට දසුුණක් වෙලසිනී. ඒ සමගම ස්පාම අධ්‍යස්ථානයේ සිටි තරුණියන්ද ෆිලාප තියමින් දිවයනට වූහ මැර පිරිසේ ඉලක්කීතිබුණේ ස්පාම අධ්‍යස්ථානය පවත්වාාගනගිය කාතාව වන උදාරී. පිරිස රගෙනගිය පෙට්‍රල් රතුරෝස ස්පාම අධ්‍යස්ථානය හිමිකාරියවන උදාරිකේ සිරුරට හලනවත් සමගින් ගින්නක් කට ගැනින එම ගන්නෙන් උදාරි පිලිස අදී ඇගේ සිරරට පෙට්‍රල් හැලු එම මැර කණ්ඩායමේ කහිපදෙනකුගේ සිරුරුුවලට ද පෙට්‍රල් හවරීම නිසා ඇති වූකින්නෙන් චන්දනගේ තෙපාමෙන්ම සාන ත පරපතල්ලෙස පිලිස්සිනි ගාමිනීගේද පිට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම පාහේ පිලිස්සින ඔහුගේ පුත්‍රයාදය අම්තරමකට පිලිස්සී තිබෙන එම මැර ප්‍රහාරයෙන් පසු පිරිස පිලිසුම් තුවාල සමග විසි තුන්වනිදා පෙරවරු නොවේ වෙති කදානට පැමිණියෝය අනතුරුව කදානය औෂදාලකින් පිසුම් තුවාල සඳහා ආලේපනයක් ගෙන තවරාගත් තුවාලකරුවන්ට මාන්ත්‍රීවරයා වැඩදුර ප්‍රතිකාර සඳහා මුදල් දුන්නේය ඒ අතර කදාානෙන් ෑන්රතයට කොඩ වූ පිරිස බැසගියහ. චන්දන සහ ආරෝෂ මත්‍රීවරයා සමඟ හුගේ ගණනමුල්ල ගම්පා මාර්කයේ පහිටි නිවසට ගියහ එහිදී තිදෙන උදේ ආහාරේසාහ දිවා ආහාරේද ගැනීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා විසින් අරෝෂා චන්දන උන් පැමිණී අතුරු පැදය තිබූ ස්ථානයට අරලවා තිබූ නේ චන්දනට රුපියල් විසිදහසක මුදලා කතට දීමෙන් අනතුරුවයි. එම මුදල්ද කෙන චන්දනසාහආරෝෂ් පැම්මිණේ මහබාගේ සිංහල අයුර්බේද පහෙත්චාලාාවකටයි ඒ චන්දනගේ පිලිසුම් දවාලවට ප්‍රතිකාර ලබා ගැනීමටයි අනතුරුව තිෙදෙනා විශසාවෙ අෝෂකගේ නිවසට ගියහ දින දෙක කෙහි ගතකරදි චන්දනගේ තුවාල පැසවමින් උඩුදුවානට විය ඒ සමග චන්දන අතුරුපැදක නැගී ප්‍රතිකාර සඳහා නැවත මහබාගේ කලින් ප්‍රතිකාරගත් ස්ථානයට පැමිණියය ප්‍රතිකාරවලින් පසහු නවතා වෙශසාවෙල්ලත ගියේය සති දෙක කාලයක් එෙහි සිටේ චන්දන නැවත අතුරුපැදියක නැග අරෝෂ සමඟ අල්විස් ටවන්වද පැමිණෙහින් අතර විය ඒ වනවිට චන්දනගේ පිසුම් තුවාලද අම්තරමකට හොදාතට හැරී තිබෙන එහෙම ඉන්නකට තමයි මම සලට හූ සන්ධනගේ පාපොච්චාර්ණයක් සමග ෂනිකව ක්‍රියාත්මක වූ වත්තල පොලීසිය අපරාධ විමාශනෝංශි ස්ථානාධිපතිඇතුළු කණ්ඩායම දැබුල්ලේ රතුරෝස ස්පා හිමිකාරියගේ ගාතනයට සැකකේරු සෙසු අපරාධකාරයන්ගේෙන් ඉවැස්වලටම ගොස් මන්ත්‍රීවරයා සමඟ කන්ඩානයෙන් එම අපරාතයටගේ තිදෙනකු අත්අඩංගොත ගන්නාලාදී. ඒයානුවත් තඩංගොට පත් පිරිස පස් දෙනෙකි. ඉකුත් චුලි විසිතුන්මනිදා ගාතනය වූ උතාරිකයේ ගාතකයන් තමන්නතුළ කණ්ඩායම් බව චන්දන පාපොච්චාරණින් පසු හෙලවිය එම අපරාදය සඳහා වියහිදම් ධර්මින් සියල සැල්සුම් කළේ ඉටපු මන්ත්‍රීවරයාබවත් චන්දනගේ පාපොච්චාරණයෙන් අනාාවරණය විය. මාසේ හහාරක්මන නිශෂ්‍යත තොතුරක් නොමතිවතිබූ තැබුල්ලේ අතුරෝස ස්පා හිමිකාරියවන උදාරිගේ ගාතනයට අදාළව වත්තල පොලීසිය විසින් අත් අඩංගුවටගත් සැකකරුවන් පිළිබඳව වත්තල පොලිස් නිලධරීින් හබරන පොලිසිය තැනුවත් කරන්නේ ඉන්න අනතුරුවයි වත්තල පොලීසිය විසින් සැකරුවන් පස්සනා හබරන පොලිසිට භාර කලේ එම ගාතනේ ශනහබරන පොලිසිය සිදුකරන හෙයින. හබරන රතුරෝස ස්පා හිමිකාරණය උදාාරි කාතනය කිරීමට මුල්වී ඇත්තේ ඉඩම් ආරවුලක් බව මේවනවිට සිදු කරන විමාශනවදී අනාවරණය වේ ඊට පසුබිම්බූ කතාව පෙළගෙසෙන්නේ මෙසයි. උදාාරි කාතනයට පැමිණි හිටපු ප්‍රාදේශය සබහ මන්ත්‍රීවරයාගේ හිතවතෙක්වන මහරකම පෙසන වයවෘරධ ඉංජිනේරුවෙක් සහ. උදාාරි අතර ඉඩම් ආරවුලක් තිබී ඇත. අතාලෙ ස්පා අතින පිහිට ඉඩම ඉංජිනේරවාට අයත් එක්ගැයි එම පාර්ශවෙන් ඔහු එම ඉටමිලෙතිීගෙන ඇතේ කොරෝුණා වසංගතේ මුල් කාලයේදී ඉන්ජිනේරුවරයා ඉටමිලෙදීගනිදති එහි පිට කොඩනැගිලේ රතුරෝස ස්පා අහිතනය පවත්වාගෙන ගොස්තිබනේ උදාාරී. කෙේ හෝ ඉංජිනේරුවරයා එම ස්ථානය මලදීගත්තදගි විසුමකින් ඇයටෙමි ස්පා අයතනය පවත්වාගෙන යාමට ඉඩහසර විවර කර තිබින. ඒය අතරේ උදදාර එම ඉඩමට ව්‍යාච ඔප්පුවක් හදාගත් බවක්ද සැලවේ මේ සමඟ තේපාශ් අතර ගැටුමකට මුල පිරින. එම සිදුවීම පොලිස් පොත්වලද සටහන් විය. ඉන්ජනරුවරයා දාළ ගැටුමේතුවෙන් කීප විටකදිම ගම්පා මන්ත්‍රීවරයා සමඟ හබරණට ගොස්ස ඇත්තේ මේකැන සොයා බැලීම සඳයි. ඉන්ජිනේරුවරයා පෙඩදුටත් පොලිස් ප්‍රශ්නකිරීම හමුවේ පවසා ඇත්තේ තමන් උදාරිකේ ඝාතනය පිළිබඳව කිසිවක් නොදන්නා බවයි. එම පරාථය ැන පුවත තමන් රූපවාහිනී පුවත් වලින් දුටු බවද පසුව මන්ත්‍රීවරයාගෙන් ඒකැන විමසූවිටම තමන් ඒ පිබඳව සොයාබලන බව කීවත් ඔහු ඉන්න අනතුරුව කිසිවක් තමාට නගවසූ බව ඉජිනේරුවරයා පොලීසියට හෙළ කර ඇත්ත එසම ඉංජිනේරුවරයා පවසා ඇත්තේ උදාාරි එම ඉඩම සඳහා අතල් ලියකිවිලි ඉදිරිපත්කොට ව්‍යාජ ඔපපුක් සකස්කර තිබූ බවයි ඊට එරහිව තමන් අපාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිඩි කළ බවා එම විමාර්ශනනුව ඇ සිදුකළ වංචාව හෙළි වී ඉඩම තමන් සතු කරකරීම කටේතු අවසන් අධීරේ තිබූ බවද පොලිසිට කියා ඇත ඉඩම් ආරවුල කෙලෙස පැවතියද උදාාරි ගාතනය කිරීමට කිසිවකුට අයිතියක් නැත එම නිසා කුමන හේතුවක් මත හෝ සිද වූ මෙම ඝාතනය පිළිබඳ විමාශනයක් සිුද විය යුතුමයි නාස එක හමාරක් පමණ කාලයක් නිදල්ලේ සිටි සැකරුවන් වත්තල පොලීසිය විසින් කොටුකරදී ඇති අතර විමාර්ශනයට නොගසා අපරාධකරුවන්ට රෙහිව තැට තඩුවම් පැනවීමට අවැසි කටයුතු සම්පාධනය හබරන පොලිස් වසම බර චේෂ්ට පොලස්නිලධාරින් සහ හබරන පොලිසිය වගකීමයි ගාතනය වූ උතාරි සම්බානය පිළිබඳ පාටමාලා කණනාවක් හැදැරූ තැත්තියක් බවත් ඇයට ඊට අදාළවතිබූ සාතිකත පෙන්බමින්. උදාරිගේ මව හැටැවරදි අදීකා මානෙල් රත්නායක පැවසුවාය මදුරාගොඩ පේකවස් නමින් ප්‍යාපාරයක නිරත උදාාරිගේ පියා ප්‍රේම රත්නය එම දෙපලගේ එකම දරුවා උදාාරිය සිය තියෙනගේ ගාතනය ගැෙන කම්පාවෙන් සිටින මානෙල් රත්නායක හැන්ඩුව කොඳලින් කිවේ මෙවැනි කතාවකි අපි දෙන්නට හිටිය එකම දරවා උදාාරී මගේ තුව මාතලේ ටවුන් එකේ පොල්තල් කඩයක් කරගෙන හිටියේ එයාට යාන වාහනත් තිබුණා පස්සෙ බිස්නස් වැටුණා මීට අවුරුදු පහගට පමණ කලින් යාලුවෙක් මාර්ගයෙන් තමයි යා හබර න්ටගියේ එඒේ ස්පායකකයි වැඩකළේ මාසකට සරයක් මවයි මහත්‍යවයි බලන්නේ නවා අපි දෙන්න ගැන හොඳට බැලුවා ගෙතර අපපුවෙලාට කිව්වයි ඩමකුත් සල්ලිදීලා ගත්ත කියලා ඒ ඉඩම තමයි ළමයි හයත්්‍යෙන එකෙක්ක ස්පායකක් පවත්වාගෙන ගියේ කෝහමමාරි ඔය ඉඩමට තුන් දෙනෙ කවුල්කාරය හිටිය කියලා තමයි අපිට ආරංචි මගේ තුුව ඒ කාටහරි සල්ලිදීලා ඉඩමාරගෙන ඒකට තමයි ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ ඒත් අපි අහන්නේ ඇයි මගේ දුව මරලා දැම්මේ දුවට කරදරයක්ුණ දවස ම ඉස්පිරි තා හිටියේ මහත්තය මටත් කියන නැතිව චුණනි විසතුන්වැනිද දවල් තැබුල්ල ඉස්පරිතාල්ට ගිල්ල දුව බලන්න ඒ හෙලාවෙේ දුව තාත්තට කියලා තියෙනවා තාත්ය මට මේදය කළේ මං උදවකරපු කට්ටියම තමයි කියලා දුව මැරෙන්න කලින් පොලිසියටත් ප්‍රකාශයක් දීලා තියෙනවා අන්තිමට විසි හතරබනිදා පාදර දුව නැතිවුණා අපි අසරණ මිනිස්සු මහත්තයෝ අන්තිමට දුවගේ මරණෙන් පසේ මගේ මහත්තයට ඇතිවුණු කම්පනය නිසා එයාට තවම හරිහැටි කතා කරගන්නවත් බැහැ මම අපහු කියන්නේ මේ මිනි සුපෑන් කරල මගේ දුව මැරුවා. නීතිය හරිහැඩක් ක්‍රියාත්ම කරලා අප්‍රාධකාරයන්ට දැඩි දනුවම් දෙන්න. මගේ තුවට සාධාරණයේ චුකරන්න කියලයි මම කියන්නේ ඇගේ ඉල්ලීම සාධාරණය. එට නීතිය සර්ව සාධාරණව ක්‍රියාත්ම කිරීම බලධාරීන්ගේ වගකීමයි.